ආයුබෝවන් සුබ දවසක් ඔබ මේ සම්බන්ධව සිටින්නේ tuition.lk වෙබ් අඩවිය සමගයි එක වසරේ සිට 13 වසර දක්වා සියලුම විෂය ධාරාවන් ඔස්සේ ඔන්ලයින් තාක්ෂණ ඔස්සේ පාඩම් මාලාවක් ඔබ වෙත ගෙනෙන tuition.lk වෙබ් අඩවිය සමග සම්බන්ධ වී ඔබගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට දැන් ඔබට අවස්ථාව ලැබී ඇත මම සුරේෂ් ඉන්දික ජයරත්න ඔබගේ රසායන විද්‍යාව ආචාර්යවරයා අපි අද කතා කරන්නේ 12 ශ්‍රේණියේ පරමාණුක ව්‍යුහය සහ බන්ධන පාඩමේ එන සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සහ පරමාණුක ස්කන්ධ ඒකකය යන කොටස් සම්බන්ධවයි මීට ඉහතදී අපි කතා කරා පදාර්ථයේ මූලික අංශු ඉලෙක්ට්‍රෝන එක පිහිටීම ක්වොන්ටම් අංක කුලක ආශ්‍රයෙන් ලියන ආකාරය ඒ වගේම ස්කන්ධ ක්‍රමාංකය සහ පරමාණු ක්‍රමාංකය ආශ්‍රයෙන් බහුවර්ණ ප්‍රශ්නයකට උත්තරේ ලබා ගන්න ආකාරය අපි මීට ඉහත වීඩියෝ වලදී සාකච්ඡා කරනු ලැබුවා. අද ඔබ සම්බන්ධ වන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය නැත්නම් සාපේක්ෂ අණුක ස්කන්ධය පරමාණුක ස්කන්ධ ඒකකයේ යන කොටස් වලට සම්බන්ධව සිද්ධාන්ත සහ ඒවයේ ගැටළු විසඳන ආකාරය සාකච්ඡා කිරීමටයි. පළමුව මේ වගේ ප්‍රශ්නයක් අපි ලබා ගමු. රිදී රිදී කියලා කියන්නේ සිල්ව රිදීවල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 108 කි. රිදී පරමාණුවේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය 108ක් ලෙස සඳහන් වෙනවා. රිදී පරමාණුක ස්කන්ධය තමයි අහන්නේ. අපි මුලින්ම දැනගන්න ඕන මොකද්ද මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ කියලා. ඒ ආශ්‍රයෙන් අපි කොහොමද පරමාණුක ස්කන්ධය හොයන්නේ කියන එක දැනගන්න ඕන. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සාපේක්ෂයි කියලා කියන්නේ මොකක් හරි දෙකට සාපේක්ෂව මිනුම් කරන ලද්දක්. පරමාණුක ස්කන්ධය කියලා කියන්නේ පරමාණුක ස්කන්ධය. එක පරමාණුක ස්කන්ධයක උපමනද යන්න. අපි දන්නවා බර නැත්තම් ස්කන්ධය මයින් අපි පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් ග්‍රෑම්, කිලෝග්‍රෑම්, මිලිග්‍රෑම් වගේ එකකයන්. ඒවා අපිට ප්‍රායෝගික මයින් පුළුවන් දේවල් සාමාන්‍ය පරිසරයේදී. නමුත් පරමාණු නැත්තම් අණු කියන්නේ ඇහැට පේන්නේ නැති කුඩා දේවල්. ඒවා අපිට කිලෝග්‍රෑම්, මිලිග්‍රෑම් වලින් සාමාන්‍යයෙන් මනින්න බෑ. ඒවා කිලෝග්‍රෑම් මිලිග්‍රෑම් වලින් මැන්නොත් 10 රින 20 10 රින 30 වගේ බලයන් රේන්ජ් එකේ ඉන බලයන් තමයි අපිට එන්නේ. එතකොට ඉතා කුඩා අන්වීක්ෂී අංශු ඒවා බලන්න බෑ. ඒ නිසා තමයි අපිට මොකක් හරි බලන්න පුළුවන් දෙයකට සාපේක්ෂව අපි මිනුම් කරන්න යන්නේ. අපි මුලින්ම බලමු පරමාණුක ස්කන්ධය සහ පරමාණුක ස්කන්ධයන් පිළිබඳව අතීතයේදී විද්‍යාඥයින් මිනුම් කරන්න භාවිතා කරලා තියෙන සම්මතයන් මොනවද කියලා. පරමාණුවල ස්කන්ධය පරමාණුවල ස්කන්ධය අපිට මිනුම් කරන්න බැරි නිසා අතීතයේදී විද්‍යාඥයින් විවිධ පරමාණු සම්මතයන් ලෙස පිහිටවාගෙන මෙන්න මේ පරමාණුවට සාපේක්ෂව මේ පරමාණුවේ ස්කන්ධය මෙන්න මේ අගයයි කියලා සඳහන් කරා. මුලින්ම විද්‍යාඥයින් ලබාගත්තේ හයිඩ්‍රජන් පරමාණුවේ ස්කන්ධය. විද්‍යාඥයින් ලබාගත්ත හයිඩ්‍රජන් පරමාණුවේ ස්කන්ධය තමයි සම්මතය. මෙන්න මෙයාට සාපේක්ෂව අපි අනිත් පරමාණු මිනුම් කරනවා. එහෙනම් අපිට කියන්න පුළුවන් හයිඩ්‍රජන් පරමාණුවේ ස්කන්ධය තමයි පරමාණුක ස්කන්ධය ඒකකයේ වෙන්නේ. ඒ කියන්නේ ඇටොමික් මාස් යුනිට් එක. ඇටොමික් මාස් යුනිට් එක කියලා කියන්නේ අපි සම්මත විදිහට ගන්න එක. ඒතර මේ සම්මත විදිහට ගන්න එක තමයි මුලින්ම විද්‍යාඥයෝ යොදාගත්තේ හයිඩ්‍රජන් පරමාණුවේ ස්කන්ධය. අපි යොදා ගන්නවා හයිඩ්‍රජන් පරමාණුවේ ස්කන්ධය සම්මත විදිහට. ඒක ඇටොමික් මාස් යුනිට් එකයි කියලා යොදාගෙන විද්‍යාඥයින් අපිට මුලින්ම ගණන කිරීම සිදු කළා. ඊට පස්සේ හයිඩ්‍රජන් පරමාණුව තනි ඉලෙක්ට්‍රෝනයක් තියෙන පරමාණුවක්. එයා ගොඩාක් සංයෝගයක ගොඩාක් පරමාණු එක්ක බන්ධන හදන්නේ නැහැ. යගේ ඒ දුලබතාවය නිසා විද්‍යාඥයන්ට සිද්ධ වුණා යොමු වෙන්න වෙනත් රිෆරන්ස් එකකට. ඒ කියන්නේ වෙනත් මොකක් හරි සම්මතයකට යොමු වෙන්න සිද්ධ වුණා. ඒක තමයි ඔක්සිජන් පරමාණුව. එතකොට ඒ අවස්ථාවේදී මුලින්ම හයිඩ්‍රජන් පරමාණුවේ ස්කන්ධය එකක් AMU කියලා ගත්ත නිසා විද්‍යාඥයෝ ඒ ආශ්‍රයෙන්ම තමයි ඔක්සිජන් පරමාණුවේ ස්කන්ධය සම්බන්ධ කරන්නේ. එතකොට එයාලා කතා කරනවා මේ අවස්ථාවේදී ඔක්සිජන් පරමාණුවේ ස්කන්ධෙන් හරියටම 16න් එකක් තමයි ඇටොමික් මාස් යුනිට් එකක් වෙන්නේ කියලා. එතකොට ඔක්සිජන් කියන පරමාණුවේ බහුරූපී ආකාර තියෙන ඕසෝන් සහ වායුගෝලීය ඔක්සිජන් විදියට. අන්න ඒ නිසා මිනුම් කිරීමේදී සමහර අවස්ථාවලදී අපහසුතාවයන් පත් වෙන්න සිද්ධ වුණා. ඒ නිසා නූතන සම්මතයේ අපි දැන් පාවිච්චි කරන සම්මතයේ විදියට භාවිතා කරන්නේ කාබන් 6 12 පරමාණු ස්කන්ධයෙන් 12න් එකකගේ තමයි
පරමාණුක ස්කන්ධ ඒකකයේ විදියට එහෙනම් අතීතයේ සිට විද්‍යාඥයන් මුලින්ම හයිඩ්‍රජන් පරමාණුක ස්කන්ධය යොදාගත්තා ඇටොමික් මාස් යුනිට් එකක් විදියට ඊට පස්සේ ඔක්සිජන් පරමාණුවේ ස්කන්ධයෙන් 16න් එකක් යොදාගත්තා ඇටොමික් මාස් යුනිට් එකක් විදියට අවසානයේ කාබන් 6 12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක් සාපේක්ෂ පරමාණුක සෝරි පරමාණුක ස්කන්ධ ඒකකයේ විදියට යොදා ගන්න ලැබුවා එතකොට මොකද්ද මේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කියන්නේ පරමාණුක ස්කන්ධය හයිඩ්‍රජන් පරමාණු ස්කන්ධයට දරන අනුපාතය මේක තමයි මුලින්ම ආපු අර්ථ දැක්වීම සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට ඒ අපිට ඒ අර්ථ දැක්වීම ලැබුණේ හයිඩ්‍රජන් පරමාණුවේ ස්කන්ධය ඇටොමික් මාස් යුනිට් එකක් විදිහට ලබාගත් අවස්ථාවේදී එහෙනම් අපිට සමීකරණයක් වශයෙන් ලියන්න පුළුවන් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි පරමාණුක ස්කන්ධයේ බෙදීම හයිඩ්‍රජන් පරමාණුවේ ස්කන්ධය වශයෙන් අතීතයේ මුලින්ම පරමාණුක ස්කන්ධ ඒකකයේ සහ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේ භාවිතය සිද්ධ වුණේ මෙන්න මේ සමීකරණ ආශ්‍රයෙන් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි පරමාණුක ස්කන්ධයේ බෙදීම හයිඩ්‍රජන් පරමාණුවේ ස්කන්ධය වශයෙන් මීළඟට අපි යමු උනොත් ඔක්සිජන් ආශ්‍රයෙන් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ලියන්න අපිට ලියන්න පුළුවන් පරමාණුක ස්කන්ධය ඔක්සිජන් පරමාණුවේ ස්කන්ධයෙන් 16න් එකකට දරන අනුපාතය සමීකරණයක් වශයෙන් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි පරමාණුක ස්කන්ධයේ බෙදීම ඔක්සිජන් පරමාණුවේ ස්කන්ධයෙන් 16න් එකක අගය ඊළඟට කාබන් පරමාණු සම්බන්ධයෙන් ගත්කල කාබන් පරමාණුවේදී අපිට ලියන්න පුළුවනි පරමාණුක ස්කන්ධය කාබන් 6 12 පරමාණුවේ ස්කන්ධයෙන් 12න් එකකට දරන අනුපාතය මේක තමයි නූතන සම්මතයේ දර පාවිච්චි කරන්නේ නූතන රසායන විද්‍යාවේදී සාපේක්ෂ පරමාණුක ස්කන්ධය මොකක්ද කියලා අහුවොත් අපි කියන්න ඕන යම් පරමාණුක ස්කන්ධය කාබන් 6 12 සමස්ථානික ස්කන්ධයෙන් 12න් එකකට දරන අනුපාතය වශයෙන්. එතකොට අපිට ලියන්න පුළුවනි එහෙනම් කාබන් 6 12 පරමාණුවේ ස්කන්ධය මොකක්ද කියලා ගත්තොත් අපිට කියන්න පුළුවන් ඇටොමික් මාස් යුනිට් 12යි. ඒ කියන්නේ පරමාණුක ස්කන්ධයකක 12ක් තමයි කාබන් පරමාණුවේ ස්කන්ධය වශයෙන් අපිට ලියන්න පුළුවන්. මේ ආකාරයටම සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ලියපු ආකාරයටම අපිට සාපේක්ෂ අණුක ස්කන්ධය ලියන්නත් පුළුවන්. ඒ කියන්නේ පරමාණුක අපි කාබන් 6 12 සමස්ථානික ස්කන්ධෙන් 12න් එකකට සාපේක්ෂ ප්‍රකාශ කරන ආකාරයටම කාබන් ඩයොක්සයිඩ් ජලය ඇමෝනියා වගේ අණු වලටත් අපිට මේ ආකාරයෙන්ම කියන්න පුළුවන්. එතකොට රිලේටිව් මොලිකියුලර් මාස් එක නැත්තම් සාපේක්ෂ අණුක ස්කන්ධෙත් අපිට මේ විදිහටම කියන්න පුළුවන්. කිසියම් මූලද්‍රව්‍යයක හෝ සංයෝගයක මධ්‍යන් ස්කන්ධය. ඇයි මේ මධ්‍යන් ස්කන්ධය කියලා කියන්නේ? මධ්‍යන් ස්කන්ධය කියලා කියන්නේ අපිට එන්න පුළුවනි සමස්ථානික සහිත අණු වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට කාබන් ඩයොක්සයිඩ් ගත්තොත් කාබන් වල 6 12 තියෙනවා 6 13 තියෙනවා 6 11. මේ විදිහ සමස්ථානික 3ක් තියෙනවා කියලා හිතමු අපි. එහෙම වුණොත් එහෙම අපිට එනවා වෙන වෙනම ස්කන්ධයන් 3ක්. පරමාණුක ස්කන්ධයන් 3ක්. එතකොට ඒ 3ට අදාළව මධ්‍යන් අගයක් ගන්න ඕන. මධ්‍යන් අගයක් ගත්තාම තමයි අපිට එන්නේ ඒ අණුවේ හෝ සංයෝගයේ මධ්‍යන් ස්කන්ධය. මෙන්න මේ මධ්‍යන් ස්කන්ධය කාබන් 6 12 සමස්ථානික ස්කන්ධයෙන් 12න් එකකට දරන අනුපාතය තමයි අපිට සාපේක්ෂ අණුක ස්කන්ධය වශයෙන් සඳහන් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට අපිට ලියන්න පුළුවන් සාපේක්ෂ අණුක ස්කන්ධය සමානයි අණුවක මධ්‍යන් ස්කන්ධයේ බෙදීම කාබන් 6 12 පරමාණුවේ ස්කන්ධයෙන් හරියටම 12න් එකක අගය කියලා. හරි. මීළඟට අපි කතා කරනවා ද්‍රව්‍ය ප්‍රමාණය මැනීම. ද්‍රව්‍ය ප්‍රමාණය කියන්නේ පදාර්ථය. පදාර්ථ ප්‍රමාණය මනින්න අපිට ඕන වෙනවා මොකක් හරි සම්මත ඒකකයක්. දැන් අපි බර ස්කන්ධය මයින්නේ කිලෝග්‍රෑම් වගේ එකකින් නම් අපිට මොකක් හරි සම්මතයක් ඕන වෙනවා. මෙන්න මෙයා තමයි පදාර්ථ ප්‍රමාණය මනින ඒකකය. යුනිට් එක විදිහට මයින්නේ කියලා. එතකොට ඒ සම්බන්ධව කතා කරද්දී අවගාඩ්‍රෝ කියලා විද්‍යාඥයෙක් නියතයක් ඉදිරිපත් කරනවා. මේ නියතය කියන්නේ අවගාඩ්‍රෝ නියතය කියලා. මේ අවගාඩ්‍රෝ නියතේ අගය වෙන්නේ 6.22210 23ක් මවුලයට කියලා. මොකද්ද මේ මවුලයට? මවුලය. මවුලය කියන සංකල්පය සහ මවුලය කියන්නේ මොකද්ද කියන එක අපි ඊළඟ වීඩියෝවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මවුලය සම්බන්ධව ඉගෙන ගන්න අවශ්‍යතාවයක් තියෙන අය ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඊළඟ වීඩියෝත් එක්ක සම්බන්ධ වෙන්න. අපි කතා කරමු මවුලය කියන්නේ මොකක්ද? මවුලය ගණනය කිරීම සිද්ධ වෙන්නේ කොහොමද කියන එක ඊළඟ වීඩියෝවෙන්. මෙතනදී අපි අවගාඩ්‍රෝ නියතය ගැන විතරයි සඳහන් කරන්නේ. අවගාඩ්‍රෝ නියතය කියලා කියන්නේ කාබන් 6 12 සමස්ථානිකේ හරියටම ග්‍රෑම් 12ක්. කාබන් 6 12 සමස්ථානිකේ හරියටම ග්‍රෑම් 12ක් අරගෙන මෙයාගේ තියෙන පරමාණු ගණන ගණන් කරලා බැලුවොත්
අපිට හම්බ වෙනවා මෙන්න මේ වගේ සංඛ්‍යාවක්. කාබන් 6 12 සමස්ථානිකයේ හරියටම ග්‍රෑම් 12ක් අරගෙන මෙයාගේ පරමාණු සංඛ්‍යාව අපිට ගණන් කරන්න පුළුවන් වුණොත් මොකක් හරි ක්‍රමයකට අපිට එනවා ඒ අගය 6.2221023ක ප්‍රමාණයක් තමයි මේ මවුලක තියෙන ගාන කියලා වෙන්නේ. මේක තමයි අවගාඩ්‍රෝ නියතයයි කියලා කියන්නේ. අවගාඩ්‍රෝ නියතය සංකේතය අපිට කැපිටල් N කැපිටල් A දාන්න පුළුවන් සබ්ස්ක්‍රිප්ට් එකක් විදියට කැපිටල් L කියලා. කැපිටල් L කියලා කියන්නේ පරණ සිලබස් එකේ ගොඩක් තැන්වල කැපිටල් L කියලා එක සඳහන් වෙලා තියෙනවා. දැන් අපිට අලුත් සිලබස් එකේ කැපිටල් N A විදියට පාවිච්චි කරනවා. ඒක නිසා මේ සිම්බල් දෙකෙන් ඕන එකකින් දැක්කොත් එමේ කියන්නේ අවගාඩ්‍රෝ නියතය තමයි. මේ අවගාඩ්‍රෝ නියතයේ යගය සාමාන්‍යයෙන් එළවලු පේපර් එකේ දෙනවා නැත්නම් MCQ වලට අපි ගොඩක් මතක තියාගන්න ඕන. එතකොට 6.2221023යි මවුලයට මොකද මේ මවුලයට කියලා එන්නේ. ඇත්තම කිව්වොත් අවගාඩ්‍රෝ නියතයේ අගය කියලා කියන්නේ ඕනෑම පදාර්ථ ප්‍රමාණයක මවුලයක් තුල අන්තර්ගත වෙන පරමාණු ප්‍රමාණය. ඉස්සලා මම කිව්වා වගේම මවුලේ සම්බන්ධව අපි ඊගා වීඩියෝ එක කතා කරනවා. එතකොට මේ සම්බන්ධව සම්පූර්ණ විග්‍රහයක් සහ සම්පූර්ණ දැනුම ඔබට ලබා ගන්න පුළුවනි. අපි මේ දැන් කතා කරපු බහුවර්ණ ප්‍රශ්නයට අදාළව තමයි අපි මේ කතා කරමින් පවතින්නේ. එතකොට ඍදිවල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 108 කි වශයෙන් සඳහන් කරා. අපි දැන් දන්නවා මොකද්ද පරමාණුක ස්කන්ධය කියන්නේ මොකක්ද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ මොකක්ද කියන එක අපි දැන් දන්නවා. මීළඟට අපි යන්නේ කොහොමද මෙන්න මේ පරමාණුක ස්කන්ධය හොයන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය දීලා තියෙද්දි කියලා. හරි. අපි කතා කරමින් සිටි අවසානයේ අවගාඩ්‍රෝ නියතය යන සංකල්පය. ඒතර අවගාඩ්‍රෝ නියතය කියලා කියන්නේ ඕනෑම පදාර්ථ ප්‍රමාණයක නේක මෙහෙම කිව්වොත් හරි. ඕනෑම පදාර්ථ ප්‍රමාණයක එයාගේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ගාණක් ගත්තොත් ඒකේ තියෙනවා 6.2221023ක් මවුලයට ප්‍රමාණයක්. මේ ව්‍යංගාර්ථයෙන් කිව්වොත් ඇත්තටම මවුලයක් කියන එක තමයි. මවුලයක් කියලා කියන්නේ ඕනෑම මූල ද්‍රව්‍යකින් හෝ සංයෝගයකින් එයාගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධයට නැත්නම් සාපේක්ෂ අණු ස්කන්ධයට සමාන ග්‍රෑම් ගාණක් ගත්තාම එයා තුල තියෙන පරමාණු සංඛ්‍යාව. හරි. මීළඟට අපි යමු අවගාඩ්‍රෝ නියතය සහ කාබන් පරමාණුවේ ස්කන්ධය භාවිතා කරලා පරමාණුක ස්කන්ධය එකකකට අගයක් හොයන්න තමයි යන්නේ. පරමාණුක ස්කන්ධය එකකේ අගය සෙවීම. හරි. අර්ථ දක්වීම මේ තමයි යන්නේ. කාබන් 6 12 සමස්ථානිකයේ හරියටම ග්‍රෑම් 12ක් අඩංගු වන පරමාණු සංඛ්‍යාව. ඒක තමයි අවගාඩ්‍රෝ නියතය කියලා කියන්නේ. 6.2221023යි. කාබන් 6 12 සමස්ථානිකයේ පරමාණු 6.2221023ක ස්කන්ධය තමයි 12 ග්‍රෑම්. ඒ කියන්නේ මේ උඩ ලියපු වාක්‍යයේ අනිත් පැත්ත. කාබන් 6 12 සමස්ථානිකයේ පරමාණු 6.2221023ක ස්කන්ධය තමයි ග්‍රෑම් 12 කියලා කියන්නේ. එහෙනම් අපි යනවා අර්ථ දක්වීමට. මොකද්ද? කාබන් 6 12 පරමාණුවෙන් 12න් එක ස්කන්ධය තමයි AMU එකක් කියලා කියන්නේ. එහෙනම් කාබන් 6 12 සමස්ථානිකයේ පරමාණු ස්කන්ධය අපිට හොයන්න පුළුවන් මෙයාගේ ස්කන්ධය ග්‍රෑම් 12 කියන එක. අවගාඩ්‍රෝ නියතයෙන් බෙදපුවාම අපිට එනවා කාබන් සමස්ථානිකයේ පරමාණු එක ස්කන්ධය මෙන්න මේ පරමාණුක ස්කන්ධය එන් 12න් එකක අගය තමයි අපිට AMU එකක් කියලා කියන්නේ. එහෙනම් එකක් AMU කියන්නේ මේ තියෙන්නේ පරමාණුක ස්කන්ධය. එයාගෙන් 12න් එකක අගය තමයි AMU එකක් කියලා කියන්නේ. අපිට එනවා උත්තරයක්. එතකොට එකක් AMU කියලා කියන්නේ 1.66යි 10 ඍණ 27යි කිලෝග්‍රෑම්. 1.66යි 10 ඍණ 27යි කිලෝග්‍රෑම්. මේක ග්‍රෑම් වලින් ගත්තොත් එයා 1.66යි 10 ඍණ 24යි ග්‍රෑම්. එතකොට මේක තමයි සම්මත අගය පරමාණුක ස්කන්ධයේ එකකේ. එහෙනම් ඇටොමික් මාස් යුනිට් එකක අගය ඇහුවොත් එයා කිලෝග්‍රෑම් වලින් අපි දැනගෙන ඉන්න ඕන 1.66යි 10 ඍණ 27යි කිලෝග්‍රෑම්. නැත්නම් ග්‍රෑම් වලින් ඇහුවොත් 1.66යි 10 ඍණ 24යි ග්‍රෑම් වශයෙන් තමයි පරමාණුක ස්කන්ධයේ එකකේ අගය සඳහන් වෙන්නේ. හරි. අපිට පුළුවන් එතකොට සාපේක්ෂ පරමාණුක ස්කන්ධය අපි ඉස්සෙල්ලා කතා කරේ පරමාණුක ස්කන්ධය කාබන් 6 12 පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක අගය. ඒක වෙනත් විදිහකට කිව්වොත් එහෙනම් අපිට කියන්න පුළුවනි
සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි 1 mu කියලා. මොකද 1ක් mu කියලා කියන්නේ කාබන් හැදලා පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක අගේ නිසා. එහෙනම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ලියන්න පුළුවන් අපිට පරමාණුක ස්කන්ධයේ විදීම 1.66 × 10^27 kg කියලා. ඒ විදිහටම ගන්න පුළුවන් සාපේක්ෂ අණුක ස්කන්ධයත් අණුක මධ්‍යන් ස්කන්ධයේ විදීම 1.66 × 10^27 kg කියලා අපිට ලියන්න පුළුවනි පරමාණුක ස්කන්ධයේ එකකේ ආශ්‍රයෙන්. හරි අපි දැන් යමු අපේ බහුවර්ණ ප්‍රශ්නෙට. අපි දන්නවා දැන් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියන්නේ මොකක්ද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ගණනය කරන්න සමීකරණ මොනවද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය අපි ඇටොමික් මාස් යුනිට් එක පරමාණුක ස්කන්ධය එකකේ ආශ්‍රයෙන් ගණනය කරන්න කොහොමද යන බව. හරි. මේ ගාන සුළු කරන්නේ මෙන්න මේ ආකාරයට. අපි ගත්තොත් එම සමීකරණය මෙන්න මේකටම සම්බන්ධතාවය සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි පරමාණුක ස්කන්ධයේ විදීම ඇටොමික් මාස් යුනිට් එක පරමාණුක ස්කන්ධය එකකය. එහෙනම් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය තමයි සිල්වවල 108 කියන්නේ 108 සමාන වෙනවා Ag පරමාණුක ස්කන්ධය Ag කියන්නේ සිල්ව බෙදීම 1.66 × 10^24 ග්‍රෑම්. එහෙනම් සුළු කරපුවාම අපිට එනවා උත්තරයක් 179.28 × 10^24 ග්‍රෑම්. අපි දශම ස්ථාන 1.1 පූර්ණ සංඛ්‍යාවකට වඩේපුවාම 1.79 × 10^22 ග්‍රෑම්. 1.79 × 10^22 තමයි අපි පිළිතුර විදිහට ලැබෙන්නේ. එතකොට අපිට ලැබෙන පිළිතුර අංක 1. හරි අද මේ අපි කතා කරේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සාපේක්ෂ අණුක ස්කන්ධය ආශ්‍රයෙන් බහුවර්ණ ප්‍රශ්නයකට උත්තරය ලබා ගන්න ආකාරය. මීළඟ වීඩියෝ වෙනම සම්බන්ධවන්නේ මෞලයේ සහ මෞලයේ ගණනය කිරීම සම්බන්ධව මේ වගේ තවත් පරමාණුක ව්‍යවස්ථා සම්බන්ධ පාඩම් ඉදිරියට නැරඹීමට හැදෑරීම කැමති නම් tuition.lk වෙබ් අඩවිය සමග එක්වන්න. ඔබ සියලු දෙනාටම සුබ දවසක්. ආයුබෝවන්.